ලෝක සිතියමේ ශ්‍රී ලංකාව යන නාමයේ රණින් බබලවන්නට පෙරදරන මල්ල ක්‍රීඩකයා ශෝරිය උදුම්බරාගේ කතාව ඇතුළත් නවතම සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. MTV නිෂ්පාදනයක් වන උදුම්බරා සිනමා පටයේ මංගල දර්ශනය අද පැවැත්වුණේ වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේදී. සුසන්තිකා, දර්ශා, පරබිගෙන් පස්සේ මලල ක්‍රීඩා ශ්‍රේෂ්ඨීන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කමක් ගෙන එන්නට මේ මොහොතේ පෙරම්දම් පුරන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හදගැස්ම තමයි උදුම්බරා කියලා කියන්නේ. උදුම්බරා සිනමාපටය අද සිට දිවයිනපුරා සියලුම සිනමා ශාලාවල තිරගත වෙන්නේ හෙළ සිනමාවේ 1314 වෙනි සිනමාපටය ලෙසයි. එය KS චමත් රාජ්ගේ අධ්‍යක්ෂණය MTV නිෂ්පාදනයක් වන උදුම්බරා M Entertainment බෙදා හැරීමක්. ශ්‍රී ලාංකික පදක්කම් ලාභී මලල ක්‍රීඩිකාවක වන නදීෂානි ඇන්ඩර්සන් මෙහි උදුම්බරාගේ චරිතය නිරූපණය කිරීම විශේෂත්වයක්. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, ජයනි සේනානායක, සරත් කොතලාවල, හර්ෂිත් රසංගා ඇතුළු නළු නිළියන් රැසක් ඊට රංගන දායකත්වය ලබා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සිනමා ආගමනයේ සිදුවන්නේද උදුම්බරා සිනමා පටේ. අද උදුම්බරා සිනමා පටයේ මංගල දර්ශනීයට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ධර්මයුද්ධයේ නිෂ්පාදක කණ්ඩායම විසින් නිර්මාණය කරන ලද උදුම්බරා චිත්‍රපටය අද ඉඳලා EP මණ්ඩලයේ සිනමා ශාලාවලදී ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ හැකියාව තිබෙනවා. ක්‍රීඩාව පදනම් කරගත් චිත්‍රපට ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ජාති, ආගම්, කුලමල ભેදයන් සියල්ලන්ගින්ම තොරව හැම කෙනෙක්ම ක්‍රීඩාවත් එක්ක බැඳලා තියෙනවා. ඉතින් ක්‍රීඩාවත් එක්ක බැඳිච්ච පවුලේ හැමෝටම ආදරයෙන් නරඹන්න පුළුවන් පවුලේ චිත්‍රපටයක් විදිහට වැළඳ ගන්න පුළුවන් උදුම්බරා චිත්‍රපටය මේ රටේ සිනමා ශාස්ත්‍රයේ විශේෂ සටහනක් සනිටුවන් කරාද කියලා. ඔය හිතන්න ඕන වැදුවන් රටක් වෙනුවෙන් කියලා. රටක අභිමානය වෙනුවෙන් කියලා. මිලියන ගාණක් මිනිස්සු ලක්ෂ ගාණක් දරුවෝ ඔය දිහා බලාගෙන ඉන්නවා. උදුම්බරා